ඔන්න රට රැකියා කරන අයට සුපිරිම නිවුස් එකක් අරගෙන තමයි මම ආවේ. ඔයා රට රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට දැන් පුළුවන් 108ක වගේ ඉතාමත්ම අඩු පොලියට බැංකු ණයක් ලබා ගන්න. ඉතින් සාමාන්‍ය ණය පොලිය 115ක් වගේ වෙන මේ කාලේ 108ක වගේ ඉතාමත්ම අඩු පොලිය අනුපාතිකයකට ණය මුදලක් ලබා ගන්න තියෙනවා කියන්නේ ඒක ඉතාමත්ම හොඳ වාසිදායක සුපිරි අවස්ථාවක්. ඉතින් මේ ණය යෝජනා ක්‍රමයේ නම තමයි මනුසවි. ඉතින් ශ්‍රී ලංකා මහා බැංකුව සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එකට එකතු වෙලා තමයි මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකල් එකතු වෙලා හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද මේ 108කට වගේ ඉතාමත්ම අඩු පොලියට ලබා දෙන මේ මනුසවි ණය මුදල ලබා ගන්න කියලා. ඉතින් මේ ණය මුදල ලබා ගන්න නම් ඔයා අනිවාර්යෙන්ම වසරකට නොඅඩු ස්ථාවර කාලයක් සඳහා වලංගු රැකියා කොන්ත්‍රාත්තුවක් සහිතව විදේශයක සේවයේ නියුතු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාට විදේශ රැකියාවෙන් ලැබෙන සම්පූර්ණ වැටුප හරි ඒ වැටුපෙන් කොටසක් ලංකාවේ බැංකුවක තියෙන පුද්ගලික හරි එහෙමත් නැත්නම් ඒකාබද්ධ හරි විදේශ මුදල් ගිණුමක් හරහා එවලා තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියපු සුදුසුකම් ටික තියෙනවනම් ඔයාට ලේසියෙන්ම මේ 108 ණය මුදල අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේ ණය මුදල ඔයාට ලබා ගන්න පුළුවන් විවිධ අරමුණු වලට. ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එහෙමත් නැත්නම් පවතින ව්‍යාපාරයක් පුළුල් කරන්න, නිවසක් මිලදී ගන්න, ඒ වගේම තියෙන නිවසක් අලුත් වැඩියා කරන්න, ඒ වගේම අලුතෙන්ම නිවසක් ඉදි කරන්න, ඉඩමක් හෝ වාහනයක් මිලදී ගන්න, එහෙමත් නැත්නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යන වියදම් පියවා ගන්න වුණත් ඔයාට මේ 108 පොලියට ලබා දෙන මනුසවි ණය මුදල අයදුම් කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ 108 පොලිය යටතේ ලබා ගන්න පුළුවන් උපරිම ණය මුදල මොකක්ද කියලා අපි බැලුවොත් ඔයාට රුපියල් 120ක වගේ මුදලක් උපරිම ණය මුදල විදිහට ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා පහුගිය මාස 3 ඇතුළත ලංකාවේ විදේශ විවහාර මුදල් ගිණුමට එවපු මුදලේ සාමාන්‍ය අගෙන් 60%ක වගේ ප්‍රමාණයක් අරගෙන 160 වගේ 36 ගුණයක් ඔයාට මේ ණය මුදල ලබා ගන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔයාට උපරිම ණය මුදල විදිහට ලබා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 120ක් තමයි. ඉතින් මම කලින්ම කිව්වා මේ ණය මුදලට අදාළ පොලිය අනුපාතිකය වෙන්නේ 108යි. ඉතින් අපි ණය ආපසු ගෙවීමේ කාලය ගැන බැලුවොත් ඔයාට උපරිම අවුරුදු 3ක වගේ ණය ආපසු ගෙවීමේ කාලයකට මේ ණය මුදල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ 108 පොලියට ඔයා අවුරුදු 3කින් ගෙවන්න රුපියල් 120ක වගේ ණය මුදලක් ලබා ගත්තොත් ඔයාට සිද්ධ වෙනවා මාසික වාරිකයේ විදිහට රුපියල් 62,000ක වගේ මුදලක් ණය වාරිකයේ විදිහට බැංකුවට ගෙවන්න. ඉතින් ඔයාට දැනට ලැබෙන වැටුපෙන් ඒක දරා ගන්න පුළුවන් ණය වාරිකයක්ද කියලා ඔයාලට හදලා බලන්න, එහෙමත් නැත්නම් සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයා මේ ලබාගත් ණය මුදල ඔයාට ආපහු ගෙවන්න සිද්ධ වෙන්නේ දැන්තමත් ඔයාගේ බැංකුවේ තියෙන විදේශ විවහාර මුදල් ගිණුම හරහාම තමයි. ඔයා මාස්පතා ගිණුමට සල්ලි ඉවරකොට බැංකුව ස්වයංක්‍රීයවම ඔයාගේ ණය වාරිකය ආඩු කරගන්නවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ණය මුදල අයදුම් කරන්නේ කියලා. ඔයාට පුළුවන් බැංකුවකට ගිහිල්ලා කියන්න මම ආවේ ශ්‍රී ලංකා මහා බැංකුව සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එකතු වෙලා කරන මනුසවි ණය මුදලක් ලබා ගන්න කියලා. ඒකට අවශ්‍ය ලියකියවිලි මට දෙන්න කිව්වම බැංකුවෙන් ඔයාට අවශ්‍ය ලියකියවිලි දෙයි. ඒක අසංගල්ලා බැංකුවට ලබා දෙන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් මෙතනදී ඉතාමත්ම වැදගත් දෙයක් ඔයාට කරන්න සිද්ධ වෙනවා. ඔයාට සිද්ධ වෙනවා නාමිකයෙකු පත් කරන්න. එහෙමත් නැත්නම් ඇටෝනි බලපත්‍රයක් හරහා බලයලක් පුද්ගලයෙක් පත් කරන්න ඔයාට සිද්ධ වෙනවා. මොකද මේ විදිහට නාමිකයෙක් පත් කරන්නේ ඔයා ලංකාවේ නැති වෙලාවේදී ඔයාගේ ණය මුදලට අවශ්‍ය කටයුතු බැංකුවත් එක්ක කරගෙන යන්න තමයි මේ විදිහට නාමිකයෙක් එහෙමත් නැත්නම් ඇටෝනි බලපත්‍රයක් හරහා පුද්ගලයෙකුට බලය පවරන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ කෙනෙක් මේ වෙනුවෙන් පත් කරන්න. ඉතින් ශ්‍රී ලංකා මහා බැංකුවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය එකතු වෙලා කරන මේ
මානුසබි ණය යෝජනා ක්‍රමය යටතේ ඔයාට මෙන්න මේ බැංකුවලින් ණය මුදලක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ලංකා බැංකුව, කාර්ලිස් බැංකුව, කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව, හැටන් නැෂනල් බැංකුව, NDB එක, පෑන් ඒෂියා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව සහ යුනියන් බැංක් වෙන්න මේ ඕනෑම බැංකුවකින් ඔයාට මේ ණය මුදල ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අනිවාර්යෙන්ම කියන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ මම කියපු බැංකුවල ශාඛාවල ඉන්න අය මේ ණය ක්‍රමය ගැන හරියට විස්තර දන්නේ නැහැ. බොහෝ වෙලාවට ඔයා ඒ බැංකුවල ශාඛාවලින් ඇහුවොත් ඔයාට කියයි එහෙම ණය යෝජනා ක්‍රමයක් නැහැ කියලා. ඉතින් අමතක කරන්න එපා, ඔයා ගනුදෙනු කරන බැංකුවේ ප්‍රධාන ශාඛාවට ඔයා අනිවාර්යෙන්ම කතා කරන්න. කතා කරලා කියන්න මට අවශ්‍යයි මනුසවි ණය මුදලක් ලබා ගන්න, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන තොරතුරු මට ලබා දෙන්න කියලා. ඉතින් එතකොට ඒ බැංකුවේ ප්‍රධාන ශාඛාවෙන් ඔයාව අදාළ අංචය වෙත යොමු කරන්න. මොකද මං කලින් කිව්වා වගේ ලංකාවේ බැංකුවල ශාඛාවල ඉන්න අය මේ ණය යෝජනා ක්‍රමය ගැන හරියටම දැනුවත් නැහැ. ඉතින් ඒ හින්දා ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා ගනුදෙනු කරන බැංකුවේ ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කරගන්න එක. ඉතින් ඔයාට තවත් ලේසි වෙන්න මම මේ වීඩියෝ එකේ අවසානයේට දානවා මේ එක් එක් බැංකුවල ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක. ඔයාට පුළුවන් ඒ දුරකථන අංක හරහා ඒ ප්‍රධාන කාර්යාලය අමතලා ඔයාට අවශ්‍ය තොරතුරු ටික ලබා ගන්න. ඉතින් ඔන්න ඔය විස්තර ටික තමයි මට ඔයාට කියන්න අවශ්‍ය වුණේ අද වීඩියෝ එකෙන්. ඔයාට අපහැදිලි දෙයක් තියෙනවා නම් ඔයාට පුළුවන් මාව සම්බන්ධ කරගන්න අපේ TikTok account එක හරහා. ඉතින් එහෙමත් නැත්නම් මෙන්න මේ අංකයට WhatsApp පණිවිඩයක් දාලා තව දුරටත් ඔයාට විස්තර මගෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ නම්බරයට ඔයා WhatsApp පණිවිඩයක් යොමු කරනවා නම් හොඳයි කෝල් කරනවට වඩා. මොකද මට පහසුයි කෙටි පණිවිඩ හරහා ඔයාට අවශ්‍ය මේ තොරතුරු ලබා දෙන්න. මොකද ඔයාලා කෝල් කරන වෙලාවට ලංකාවේ වෙලාව සෑහෙන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට ගොඩක් පහසුයි ඔයාලට අපහැදිලි දෙයක් තීරණය කෙටි පණිවිඩයක් හරහා මගෙන් මේ තොරතුරු ටික ලබා ගන්න එක. ඉතින් හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙන්නේ ඇති කියලා. ඉතින් මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දැම්ම ගමන් මේ වීඩියෝ බලන්න. මේ වගේම වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.